අයිබුවන් පුතේ ජනවාරි කලාපයේ ප්‍රශ්නපත් ජනවාරි 12ට අදාළ ප්‍රශ්න පත්‍රයේ 4 ශ්‍රේණියේ සාකච්ඡා කරන්න හදන්නේ පළවෙනි ප්‍රශ්නේ පුතේ චතුරාස්ත්‍රයක පාද කීයක් තිබේද චතුරාස්ත්‍රයක් කියන්නේ පාද 4කින් යුක්ත තල රූපයක් දැන් මේවා චතුරාස්ත්‍ර 1යි 2යි 3යි 4යි පාද 4යි හතරයි මේක සමචතුරස්‍රය ඍජු කෝණාස්‍රය මේවත් චතුරස්‍ර චතුරස්‍ර පාද හතර ගන්න කිව්වා ඊළඟට පුතේ අංක දෙක රුපියල් 240ක් ගෙවිය හැකි අවම නෝට්ටු ගන්න කියලා අවම නෝට්ටු ගන්නක් පාවිච්චි කරනවා කියන්නේ ලොකුම නෝට්ටු ගන්නවා රුපියල් 100ේවා දෙකක් 200යි 100යි 100යි 200යි තව 20 නෝට්ටුවක් 220යි තව නෝට්ටුවක් දැම්මම 240යි නෝට්ටු 1යි 2යි 3යි 4කින් තමයි රුපියල් 200ක් ගෙවන්න පුළුවන් අවම නෝට්ටු ගන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ පුතේ සමපාද ත්‍රිකෝණයකට ඇති සමමිතික රේඛා ගණන කීයද? සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පැති තුනම සමාන ත්‍රිකෝණයක්. මෙයාගේ පුතේ මේ මුල්ලේ ඉඳලා හරියටම ඉදිරි පාදයේ මැද්දට අඳින්න පුළුවන් සමමිතික රේඛාවක් මේ මුල්ලේ ඉඳලා ඉදිරි පාදයේ මැද්දට අඳින්න පුළුවන් සමමිතික රේඛාවක් මේ මුල්ලේ ඉඳලා ඉදිරි පාදයේ හරි මැද්දට අඳින්න පුළුවන් සමමිතික රේඛාවක් ඒ කියන්නේ සමමිතික රේඛා තුනක් අඳින්න පුළුවන් සමපාද පැති තුනම සමාන ත්‍රිකෝණයකට ඊළඟට මධ්‍යාහන 12ට කොළඹින් පිටත් වූ මධ්‍යාහන 12ට දවල් 12ට කොළඹින් පිටත් වූ දුම්රිය ඒකාකාරී වේගයෙන් කිලෝමීටර 120ක් ගමන් කළ සවස 4 වන විට ගමන අවසන් විය. පැයකදී ගමන් කළ මුළු දුර. දැන් පුතාලා මේකට උත්තර ලියලා තමයි බලන්න ඕනේ. එතකොට තමයි මම මේ කියන ඒවා ටිකක් වේගෙන් අපි වීඩියෝ එකක් නිසා සාකච්ඡා කරනවා හොඳට අවබෝධ වෙන්නේ. එතකොට පුතේ මධ්‍යාහන 12 ඉඳලා දැන් ඔයා හදලා නම් තියෙන පුතේ ගාන දන්නවනේදී අද දවසේ තමයි හදන්නත් ඕනේ. 12 ඉඳලා 4 වෙනකන් ගමන ගිහිල්ලා තියෙනවා. පැය කීයක් ගිහිල්ලාද? 12 ඉඳලා පැයක් 1යි 2යි 3යි 4යි. පැය 4ක් ගමන ගිහිල්ලා. පැය 4ක් කිලෝමීටර කීයක් යනවද? කිලෝමීටර 120ක් යනවා. ඒ සඳහා ගත වෙනවා පැය 4ක්. එහෙනම් 120 4ෙන් බෙදුවොත් පැයකට යන දුර එනවා. පැය 4ක දුර නෙමෙයි තියෙන්නේ පැයකට යන දුර එනවා. 12ට 4 ඒවා 3යි බිඳුවට 4 ඒවා 0යි. ඒ කියන්නේ පැයකට මේ දුම්රිය ගමන් කරලා තියෙන්නේ කිලෝමීටර 30ක 12ක් පිළිතුර 1. ඊළඟ ප්‍රශ්නේ පුතේ අංක 5. හාල් කිලෝග්‍රෑම් 1ක මිල හා පොල් ගෙඩියක මිල කීයද? මේ රූප සටහන් දෙක තමයි උපයෝගී කරගන්න. බලන්න පුතා මෙහෙම එවුවද කියලා. මම කරන්න හදන්නේ මේකට උත්තරේ ගන්න මේ දෙවනි කොටුවෙන් පළවෙනි කොටුව අඩු කරනවා. එතකොට හාල් කිලෝ දෙකෙන් හාල් කිලෝ එකක් අඩු කරනවා. එතකොට ඉතුරු වෙන්නේ හාල් කිලෝ 1යි. ඊළඟට මම අඩු කරනවා පොල් ගෙඩි 3න් පොල් ගෙඩි 2ක්. ඉතුරු වෙන්නේ පොල් ගෙඩි 1යි. අපිට දැනගන්නත් ඕනේ හාල් කිලෝ 1යි පොල් ගෙඩි 1යි මිල කීයද කියලා. ඒ අනුව පුතේ අපි දැන් මොකද ඊළඟට කරන්න ඕනේ? මේ පැත්තේ මිල රුපියල් 380 න් මේ 220 අඩු කරන්න. මේ පැත්තේ හැම එකක්ම අඩු කරන්න ඕනේ. නැත්තම් බැලන්ස් වෙන්නේ නැහැ නේද? පුතේ සමාන වෙන්නේ නැහැ. හාල් අඩු කරොත් පොලුත් අඩු කරන්න ඕනේ, මුදලත් අඩු කරන්න ඕනේ. එතකොට මුදල 380 න් 220ක් අඩු කරාම අපිට ඕන උත්තරේ ලැබෙනවා. බිඳුවයි 8 න් 2ක් අඩු කළාම 6යි, 3 න් 2ක් අඩු කළාම 1යි. එහෙනම් රුපියල් 160යි. හාල් කිලෝ 1යි, පොල් ගෙඩියයි රුපියල් 160යි. ඊළඟ ප්‍රශ්නේ පුතේ හාල් කිලෝ 2යි පොල් ගෙඩි 4ක මිල කීයද? හාල් කිලෝ 2යි පොල් ගෙඩි 4ක. දැන් මේක මේ රූප සටහන් දිහා මේ සමීකරණ පුතේ තියෙන්නේ සමාන ලක්ෂණ දීලා නැතුණාට රූපයකට දාලා දීලා තියෙන්නේ. මේවා දිහා ඒ විවිධ ආකාරයෙන් පුතාලා බලන්න හුරු වෙන්න ඕනේ. ඒතර මේ જાති ගණන් හදනකොට ඒක නිකම් වෙනවා.
හැබැයි හදන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ වීඩියෝ එක බලන්න කලින් හදලා උත්සාහ කරන්න ඕනේ හාල් කිලෝ 2ක හා පොල් ගෙඩි 4ක මිල ගන්න නම් පුතා කරන්න ඕනේ මෙන්න මේ කොටුව දෙකෙන් ගුණ කරන්න ඕනේ බලන්න හාල් කිලෝ 1 දෙකෙන් ගුණ කරාම හාල් කිලෝ 2ක් වෙනවනේ දෙකෙන් ගුණ කරාම ඊළඟට පොල් ගෙඩි 2 දෙකෙන් ගුණ කරාම පොල් ගෙඩි 4ක් වෙනවනේ ඒ අනුව මොකද කරන්න ඕනේ මේ 220 දෙකෙන් ගුණ කරලා අපිට අවශ්‍ය උත්තරේ ගන්න පුළුවන් 220 ගුණ කිරීම 2 දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් 2 4යි දෙවරක් 2 4යි 440යි එහෙනම් පොතේ උත්තරේ ලියලා තියෙනවා ලියන උත්තරයක් නේ මේක රුපියල් 440යි 440 ඊළඟ ප්‍රශ්නය අංක 7 ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළ විට ලැබෙන පිළිතුර ඔත්තේද ඉරක්කේද හැම වෙලේම ඕනෑම ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කරොත් මම ගන්නවා 5 ගන්නවා 3 5 3 15යි ඔත්තේ සංඛ්‍යාව මේකත් හරියටම දෙකෙන් බෙදෙන්නේ නැහැ ලැබෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් ඕන එකක් එහෙමයි 1 වරක් 3 3යි 3 වරක් 7 21යි ඔක්කොම ඔත්තේ සංඛ්‍යා එහෙනම් උත්තරේ ඔත්තේ right ඊළඟට අංක 9 sorry අංක 8 පුතේ ටෙනිස් බෝල 5ක මිල රුපියල් 225ක ටෙනිස් බෝලයක මිල හොයන්න තියෙනවා එහෙනම් 225 පහෙන් බෙදන්න ඕනේ එක බෝලයක හොයන්න නම් 2ට 5ව නෑ 22ට 5ව 4ක් තියෙනවා 5 4 20යි 22කින් 20ක් අඩු කළාම 2යි 5 පල්ලෙහාට ගේනවා 25යි 25ට 5ව 5යි 5 5 25යි 25න් 25ක් අඩු කළාම බිඳුවයි ඔන්න ටෙනිස් බෝල එකක මිල ආවා රුපියල් 45යි කියලා උත්තරේ ලියන්න අවසාන උත්තරේ රුපියල් 7 දාන්න ඕනේ පුතේ අනිවාර්යෙන්ම රුපියල් 45යි 7.2 එක බෝලයක් ඊළඟට පැය මිනිත්තු එකතු කරන්න තියෙන්නේ මේක නම් හරි සරලයි මිනිත්තු පැත්තෙන් පටන් ගන්න ඕනේ 0.2යි 2යි 3යි 5යි මිනිත්තු 50යි මෙතන 4යි 3යි පැය 34යි මිනිත්තු 50යි නමුත් ඊළඟ ගානේදී මේ වගේ සරලව කරන්න බෑ මේ පැත්තේ එකතු වෙන උපතේ 5යි 5යි 3යි 8යි මේ පැත්තේ මිනිත්තු 85ක් කියන්න බෑ ඒකට හේතුව තමයි මිනිත්තු 85ක් කියන්නේ පැයකට වඩා වැඩි පැයකට වඩා වැඩි නම් මේ පැත්තට පැයක් දෙන්න ඕනේ මේ මෙතන මිනිත්තු 85 න් පැයක් ගලවලා අයින් කරන්න ඕනේ පැයක් ගලවලා අයින් කරනවා කියන පොතේ මිනිත්තු 85 න් අපි පැයක් ගලවන පැයක් කියන්නේ මිනිත්තු 60ක් අයින් කරන්න ඕනේ එතකොට 5න් බිඳුවක් 5යි 8න් 6ක් අඩු කළාම 8න් 6ක් අඩු කළාම 2යි එතකොට පොතේ ඉතුරු වෙන්නේ මිනිත්තු 25යි මේ ගලවල අයින් කරන මිනිත්තු 60 මේ පැත්තට දෙන්න ඕනේ. මේ පැත්තට දෙන්නේ මොකක් කියලාද? 60යි කියලා දුන්නොත් එහෙනම් පැය 60ක් වෙනවනේ. මිනිත්තු 60 මේ පැත්තට එනකොට පැය 1යි. එහෙනම් මේ පැත්තට දෙන්නේ 1යි කියලා. දැන් මේ පැත්ත එකතු කරන්න. 1යි 2යි 3යි 3යි 9යි 12යි 12යි 2යි 3යි 1යි 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 2යි. right. ඔන්න ඔය විදිහට හදන්න ඕනේ පුතේ. දැන් හදිස්සියේ මේ ගාන